අයිබෝවන් රටේ පුරවැසියන් වශයෙන් ඔබේ ප්‍රජාතන්ත්‍රයේ අයිතිය අතදරාගෙන 2024 ජනාධිපතිවරණයට දින ගණන් කරමින් ඔබ පසුවන මොහොතක අපි අපේ මාධ්‍ය වගකීම ඉටු කරමින් 2024 ජනාධිපතිවරණය පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන පසුබිමකයි අදත් Big Day Countdown වැඩසටහන තුළින් ඔබව හමුවන්නේ. Big Day Countdown ඔබේ හඬ ඔබේ ඡන්ද අයිතිය රටේ අනාගතය වෙනුවෙන් හරියට පාවිච්චි කරන්නට රට වෙනස් කරන්නට තව දින 36යි සුප්‍රීම් එක දින ගණින්න අපේ රටේ විධායක ජනාධිපති දුහරයට ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගන්නට ඔබට තවත් දින 36කින් ඒ බලය ඒ අවස්ථාව උදා වෙනවා. ඉතින් එහෙම පසුබිමක අද දිනේදීත් අපි අපේ Big Day Countdown වැඩසටහනේ මේ සාකච්ඡාවට කැඳවා ගත්තා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මැතිතුමන් අයබෝන් ඔබතුමන්ට අයබෝන් හොඳයි මේ මොහොත වන විට තවත් දින 36ක කාල සීමාවක් ඉතිරි වෙලා තිබෙන පසුබිමක මැතිවරණ කොමසාරිස් ජෙනරාල් තුමනි ඡන්දේ පැවැත්වීම සඳහා දැන් මේ මොහොත වන විට තිබෙන්නේ මොන වගේ සූදානමක්ද? ඔව් මේ වන විට ඔබ දන්නවා නාමජන බාරණ අවසන් කළේ මූලික කටයුතු අවසන් වෙලා තියෙන මේ වනට කවුද අපේක්ෂකයන් පිළිබඳ ජනතාව දන්නවා. ඒත් එක්කම අපි මේ සෑම මැතිවරණයක්ම ප්‍රකාශයට පත් කරයින් පස්සේ අපිට ඒ සඳහා යම් කාල පරිච්ඡේදයක් හම්බ වෙනවා. ඉතින් මේ මැතිවරණ සඳහා අපිට දින 58ක කාලයක් තමයි ලැබුණේ නාම ප්‍රකාශ මැතිවරණ ප්‍රකාශයට පත් කරපු දිනේ සිට අපිට ලැබුණා සමස්ත දින සංඛ්‍යාව 58ක්. ඉතින් දැන් තව ඉතුරු තියෙන දින 36යි. දැන් මේනට අපි සෑම ඡන්ද කොට්ටාශයකටම අපේ පෝලිං බූත් 13134ක ප්‍රමාණයට ඒ අපි තොරතුරු රැස් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රවාහන පහසුකම් සඳහා අවශ්‍ය කරන රථ වාහන පිළිබඳ සංගණනය කරලා තියෙන්නේ. ඒත් සමගම ගත්තොත් එම මෙම ඡන්ද මධ්‍යස්ථාන 13000 වගේම ගලන් කිරීමේ ශාලා එනසේ කලාප කටයුතු සහ විවිධ වූ මෙතෙන්ට අදාළ අනිකුත් රාජකාරී කටයුතු සඳහා අදාළ වන්නා වූ කාර්ය මණ්ඩල පිළිබඳව අපි දත්ත එකතු කරලා තියෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මේ ඡන්දය සඳහා අවශ්‍ය කරන්නා වූ අනිකුත් ලිපි ද්‍රව්‍ය ගෘහ භාණ්ඩ සහ අනිකුත් කාර්යාලය උපකරණ සහ ඒ සියල්ල සඳහා අවශ්‍ය කරනා මූලික කටයුතු ඒ කියන්නේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරනා ටෙන්ඩර් ක්‍රියාපටිපාටි ඒ සියල්ල විශ්ව දන්නවා රැඟිලි පාට සලකුණු කරන එක ඒක ඒ වගේම අපිට ඔබ දන්නවා අපි මේවා සීල් කරන්නේ ටැග්ස් ඒවා මේ වගේ මේ සියලුම ඒවා සම්බන්ධයෙන් අපි අවශ්‍ය මූලික කටයුතු ටික මිල ගණන් කැඳවීමට අවශ්‍ය කරන ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි තැපැල් ඡන්ද කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම දැන් ඔබ ගෙදෙට්ට එන ගෘහ තැපැල් ඔබගේ නිල තැපැල් ඡන්ද දැන්වීම පත පෝල් කාඩ් එක ඊට අදාළව මූලික කටයුතු අවසන් කරලා අපි ඒක ප්‍රින්ට් කිරීමට අවශ්‍ය කරන අදාළ ආයතනත් එක්ක ගිවිසුම් ගත වෙලා ඒ කටයුතු සිදුවෙමින් පවතින්නේ මේ වන විට. ඒ කියන්නේ මේ මැතිවරණයට අවශ්‍ය කරන මූලික පසුබිම සකස් කරන සෑම කාර්යයක්ම අපි දැන් සිදු කරමින් පරි මොකද මේක අපේ නිශ්චිත දිනයක් තුළ අවසන් කළ යුතු කාර්යයක් කිසිදු වෙලාවක එක දවසක් හෝ කිසිදු කාරණාවක් තුළ අපිට මේක පසු කරන්න බෑ. අපිට එක පැයක් එක දවසක් අත අපිට අතාරින්න බෑ. මොකද මේ අනිවාර්යයෙන්ම අපේ නිශ්චිත කාල සීම තුළ මේ කටයුතු සියල්ල ඉවර කර යුතුයි. ඒ සඳහා අපි කමිෂන් සභාවත් අපිත් එක්ක සම්බන්ධන ආරක්ෂා සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුවත් තැපැල් දෙපාර්තමේන්තුව ඊළඟ රාජ්‍ය මුද්‍රණාලය විදුලි බල මණ්ඩලය ගංජදෙල් නීතිගත් සංස්ථාව ලෙකු ආයතනය වොටර් බෝඩ් එක මේගේ පොදු යටතල පහසුකම් සපයන ආයතන ඒ වගේම තමයි මම අර කලින් සඳහන් විශේෂම අපිට අවශ්‍ය කරනා වූ වාහන ප්‍රවාහන අවශ්‍ය ඒ රාජ්‍යංශයෙන් අපිට යම් ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඊට අමතරව අපි අනිත් ඒවා පෞද්ගලික අංශේ පාසල් වෑන් රථ සංගම්වල පෞද්ගලික බස සංගම්වල මේ හැමොත් එක්ක අපි මූලික සාකච්ඡා කළා. ඒ අවශ්‍ය සියලු කටයුතු මේකට අවසන් කරලා තියෙනවා. ඒත් එක ඒ විතරක් නෙමෙයි විශේෂම ඔබ දන්නවා නිදාසා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඒ සඳහා සුදුසු පරිසරයක් සකස් කරන එක විසම වගකීමක්. එහෙනම් ඡන්දදායකයන්ට ඒ යම් ආකාරයක මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි සහාය වගේ දේවල් තියෙනවා. අපි ඒවා බාර දීම සඳහා සෑම දිස්ත්‍රික් එකකම මැතිවරණ ආරවුල් නිරාකරණයේ මධ්‍යස්ථාන සකස් කරලා තියෙන්නේ. ඒ සමගම අපි විශේෂම නිරීක්ෂණ කණ්ඩායම් සමග කොහොමද ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කාර්යයන් කෙරෙන්නේ කියන කාරණාව පිළිබඳව අපේ පැත්තෙන් අපේ අදහස් සහ අපි කියන අපිට අවශ්‍යතාවය මොකක්ද කියන එක සහ ඔවුන් ඒ සඳහා කොහොමද දෙන්නේ කියන විශේෂම ඔබ දන්නවා මේනකොට සම්ප්‍රදායික මාධ්‍ය
print media සහ electronic media කියන දෙක ගත්තාන් පස්සේ මෙන්නගේ හට ගිලා ද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා හරහා යනවාද මේ මේ සමාජ මාධ්‍ය හරහා මේ මෙතන ප්‍රචාර කටයුතු සහ අදාළ කාර්යන්වලදී කොහොමද ඒ කටයුතු පිළිබඳ යම් ආකාරයක අධීක්ෂණය කරන්න කියන එක ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම රාජන සංවිධාන කියන අපි නිරීක්ෂණ කණ්ඩායම් ගන්නවා එකත් ඒ වගේම ඔබ දන්න Google YouTube TikTok සහ Meta වැනි මේ සමාජ මාධ්‍ය ජාලවල ජාත්‍යන්තර මව් සමාගම් සහ ප්‍රදේශීය නීතියන් සමගත් අවශ්‍ය මූලික සාකච්ඡා කළ යම් නියමයන් අපි යම් තීරණාත්මක තැන්වලට ඇවිල්ලා තියෙන්නේ අපි ක්‍රියාකිරීම මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධ අපි දැන විශේෂයෙන්ම මේ වෙනකොට අපිට විශේෂ අපි ආසන්න පකිස්තානයේ ඉන්දියාව ගත්තත් මෙතනක් වෙලාදී සමාජ මාධ්‍ය භාවිතය යම් තීරණාත්මක කාර්යභාරයක් කරනවා. ඒතර දිගින් දිගටම හැබැයි එක දෙයක් තියෙනවා මේ විශ්වාසනීයත්වය බිඳ වැටුනොත් ඒ තීරණාත්මක කාර්යභාරයෙන් අපි දන්න බොහෝ යට දැන් මාධ්‍ය අපි මාධ්‍ය උපමාන කියන අපේ මාධ්‍ය උපමාන තුළ බලාපොරොත්තු වෙන්නේ සෑමකට සම අවස්ථාවක් දෙන්න පුළුවන් ආකාර මාධ්‍ය හැසිරවීම. ඒතර ඒ සඳහා අපි මේ වෙනකොට අපේක්ෂකයන්ට අවශ්‍ය ගුවන් කාලය සහ විශේෂම එස්එල් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සහ රජ රූපන් සංස්ථාවත් සමඟ උන්ට අපේක්ෂකයන්ට අදාළ නිදහස් ගුවන් කාලය අපි ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තින්නේ. ඒ අවශ්‍යතාවයන් ටික දැන් කෙරෙමින් පවතින මූලික සාකච්ඡා ටික අපි අවසන් කළා. ඒත් එකම අපි ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් අපේ සියලුම මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ ඔවුන් කරන කාර්යභාරය කොතෙක් දුරට නිදහස සාධාරණ මෙතනට බලපෑමක් වෙනවාද කියන තුල අපි ඒක නිසා තමයි අපි විශ්වයේ ටිකක් යම් ආකාරයක පසු විපරමක් සහ අධීක්ෂණය කරන බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම පවතින. ඒ වගේම විශාල ලෙස සහයෝගයක් ලැබෙන අපේ සියලුම ආයතන මේ මේ YouTube කරුවන් ඒ වගේම සමාජ මාධ්‍යාලවල ඉන්න ඒ groups එක ගත්තොත් ඒගොල්ලෝ බොහෝ වෙලාවට මේ මැතිවරණේ පිළිබඳව නිසි අවබෝධයක් සහ නිසි ගරු කිරීමක් ඇතුවේ කාරණා කරා කියලා අපි විශ්වාස කරන්නේ. මොකද හේතුව අපි මේ කතා කරන්නේ සාමාන්‍ය සරල කාරණාවක් ගැන නෙවෙයි. මාධ්‍ය ගත්තත් විද්‍යුත් මුද්‍රිත වුණ මාධ්‍යක ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් අපි විශ්වාස කරන දෙය අපි මේ කතා කරන්නේ රටක අයිතිය ජනතා පරමාධිපත්‍ය පිළිබඳ කාරණාවක් සමග. මේක මේ පරමාධිපත්‍ය තව කියන්නේ අපේ මේ ජනජේ පරමාධිපත්‍ය මේක අපිට අත්හරින්න බෑ, අන්සතු කරන්න බෑ. මේක අපිට අපේ ඇඟේ තියෙන අපිටම අදාළ දෙයක්. දැන් මේක සුරක්ෂිත කරගෙන මේක ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණේ වගකීම තියෙන මේ සමාජයට මේ පුරවැසියන්ට. ඒ නිසා මම විශ්වාස කරනවා බොහෝයට මාධ්‍ය උනුත් මේ පුරවැසියෝ මේ රටේම සමාජ මාධ්‍ය සනිකුත් මාධ්‍ය කරන සියලම අපි හැමෝම බලාපොරොත්තු වෙන යහපත් රටක් බලාපොරොත්තු වෙන අපිට අනිවාර්යයෙන්ම වෛරී ප්‍රකාශ වෛරී සහගත සිදුවීම් සහ ඒ වගේම වැරදි සහ ගොතනලද කියන්නේ බොරු හිතාමතා සිදු කරන ලද වැරදි සහ එවැනි දේවල් මාධ්‍ය හරහා ප්‍රචාරය නොවන ආකාරයට වැඩපිළිවෙල කියලා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි මේ පසුවිපරමින් ඉන්නවා. ඒ කారణ අනිත් පැත්තේ සාමාන්‍ය මාධ්‍ය ගලත් අපි පසුවිපරමින් ඉන්න විශේෂම අපිත් එක්ක රජයේ SLPI ආයතන ඒ වගේම අපිට ෆැක්ටුම් පැෆරල් CME කැෆේ වැනි සමාජ මේ රාජ්‍ය වන සංවිධාන විශේෂ මැති නිරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුනුත් හැෂ්ටැග් ජෙනරේෂන් වගේ ගාතේ වගේ මත ඔබ දන්නවා සමාජ මාධ්‍යවල යන සමාජ මාධ්‍ය තුර ගැවස්සන යම් යම් දුස්තරතුරේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන බලන වෙනම ෆැක්ට් චෙකර්ස්ලා ඉන්නවා. එතන මේ ඒ වගේම අපේ පුවත්පත් මණ්ඩලයේ ඉන්න SLPI එකේ ඉන්න ෆැක්ට් චෙකර්ස්ලා ඉන්නවා. මේගොල්ලෝ හරහත් අපි මේ යම් යම් සිද්ධීන් තොරතුරු ගැන පසු විපරම නිසි ආකාරයෙන් කරගෙන මේ සියල්ල අපි කරන්නේ මේ මැතිවරණයකින් අප බලාපොරොත්තු වෙන්නේ වඩාත්ම සාධාරණ ක්‍රමයට බලය හොමාරු කර ගැනීම. බලය බලන්නවත් බල රැඳි ඒ මොහො බලය හොමාරු කර ගැනීම. ඒ සඳහා අවශ්‍ය ඒක තමයි බලාපොරොත්තු මේක තමයි ලෝකයේ අතීතයේ සිට විවිධ යුග පහු කරගෙන ඇවිල්ලා බලය හොමාරු කර ගැනීම සඳහා වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තමයි මැතිවරණයක් කියලා කියන්නේ. එහෙමනම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක සුජාතභාවයට මේ හැම කෙනෙක්ගේම ක්‍රියාකලාපෙ මේ කෝටි 71 ලක්ෂ 40,354 ක ඡන්දදායකෝ වගේම මෙතනක අපේක්ෂකයන් නිරීක්ෂණ සංවිධාන රාජ්‍ය ආයතන සියල්ලම සහ මෙතන කමිෂන් සභාව
මේ සියලුම රාජ්‍ය නෝන මෙතන නිරීක්ෂණ කරන රාජ්‍ය නෝන සංවිධාන මේ හැමෝම එකට එකතුලා ක්‍රියාත්මක කරන එක ආරමුණකින් ක්‍රියාත්මක කරනවානේ. ඒත් එක එක්නාගේ ඉලක්ක තුල එක එක්නාගේ බලකොටු තුල තමන්ගේ අවස්ථාව තමන්ගේ බලය රැක ගැනීම සඳහා කියන්නේ තමන්ට වැඩි ඉඩක් ගන්න මාධ්‍ය වෙන්න පුළුවන් එවැනි දේවල් පිළිබඳ යම් ආකාරයක සාධාරණ තැනකilla තමයි මේක කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ ඇත්තටම අපි මේ දැන් අපිවත් බිලියන 9.7ක් අපේ ඇස්තමේන්තු මෙරටේ බිලියන 9.7ක් විතර වියදම් කරලා ඒ ලැබෙන ප්‍රතිඵලය යහපත් ඒ ක්‍රියාදාමයේ යහපත්යක් නොවුනොත් ඒ සම්බන්ධයෙන් වගකීමක් අපි හැමෝටම තියෙන මේක විතර කමිසම සභාවට විතර තනියෙන් ලොග් කරලා බාර දෙන්න බෑ. මේ සියලුම පාර්ශව කරුවන් මෙහිදී එක හා සමාන මැදිහත්වීමක් කරන්න වෙනවා. ඒ තුල තමයි වඩාත් සාධාරණ සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමනි ඔබතුමන් සඳහන් කරපු ආකාරයට සම බිමක පැවැත්වෙන සාධාරණ මැතිවරණයක් තමයි අපි සියලු දෙනාම අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම මේ රටේ මහජනතාව ඔවුන්ගේ පාලකයා එහෙම නැත්නම් ඔවුන්ගේ නායකයා රටේ අනාගතය තීරණය කරන පුද්ගලයා තෝරාපත් කරගන්නට බලා සිටින මොහොතක සියලු දෙනා අපේක්ෂා කරන්නේ සාධාරණ මැතිවරණයක්. ඉතින් මැතිවරණය පිළිබඳව එහෙමත් නැත්නම් 2024 ජනාධිපතිවරණය පිළිබඳව තවත් දේවල් තියෙනවා අපිට කතා බහ කරන්නට. මේ සූදානම කෙටි විරාමයකට යොමු වන්නට. ඔබ නැවතත් Big Day Countdown වැඩසටහන සමගින් විරාමයට අනතුරුව විරාමයට පෙර අපි කතා බහ කරමින් සිටියේ මැතිවරණයේ පැවැත්වීමේ සූදානම එහෙමත් නැත්නම් දින ගණනාවක් ඉතිරිව තිබියදී දින කිහිපයක් ඉතිරිව තිබියදී මේ මොහොත වන විට පවතින සූදානමයි අපි කතා බහ කරමින් සිටියේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමනි 21 වෙනිදා සැප්තැම්බර් 21 වෙනිදා කියලා කියන්නේ තීරණාත්මක දිනයක් මැතිවරණය පවත්වන්නට නියමිත දිනය ජනාධිපතිවරණය. ඒ දිනය තුළ අදාළ මැතිවරණයේ පැවැත්වීමේ කටයුතු පවත්වන්නට සැලසුම් කරලා තිබෙන්නේ මේ වෙද්දි කොහොමද? ඒ කියන්නේ දවසේ වැඩසටහන් පෙළ ගැස්ම එහෙම නැත්නම් දවසේ සැලසුම් මොන විදිහටද මේ වෙද්දි සකස් කරලා තිබෙන්නේ? ඔව් අපි සාමාන්‍යයෙන් ඕනම මැතිවරණයකදී මැතින දිනයකින් සුවිශේෂ දිනයක්. මොකද හේතුව ප්‍රාන්තවාදී මහා මංගල්‍ය තමයි මැතිවරණය කියන එක. මේ මැතිවරණේ මැතින පැවැත්වෙන අපේ සමස්ත ක්‍රියා කාලය මේ ක්‍රියාදාමය තුළම මැතින පැවැත්වෙන දින ඉතාම සුවිශේෂ දිනයක් වෙනවා. මොකද හේතුව අපිට අපේ මතය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව නිසා. එතන අපි දන්නවා මැතිවරණයක් දුනාම අපිට මේ ඔබ ඡන්දේ දාන්න යන ඔබට ආසන්න තියෙන ඡන්ද මධ්‍යස්ථානයකට. එතන මෙවැනි ඡන්ද මධ්‍යස්ථාන තියෙන ලංකාවම 13,000ට ඉහළ වැඩි ප්‍රමාණයක්. එතන අපි දන්නවා මේ අපි මේ මේකේ පොඩිම අපේ මැතින කොට්ටාශයක් කියලා කියන අපේ දිස්ත්‍රික්කයක් යාපනයේ සහ කිල්නොච් එක තුළ තමයි යාපනයේ මැතින කොට්ටාශය හැදෙන්නේ. වන්නි මන්නාරම සහ වවුනියා කියන පරිපාලන දිස්ත්‍රික්ක තුන එකතු වෙලා වන්නි කියන මෙතන කොට්ටාශය හැදෙනවා. ඊළඟට අපිට තියෙන්නේ දිගමඩුල්ල කියලා තමයි තියෙන්නේ මෙතන කොට්ටාශයක්. අපිට අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය දිගමඩුල්ල බවට පත් වෙනවා. අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. 25න් මෙතන කොට්ටාශය 22යි. ඒක හේතුව තමයි අර යාපනයේ සකිට. ඉතින් ඒ වගේම තමයි අපිට තියෙනවා ඡන්ද ප්‍රදේශ කියලා. ඡන්ද ප්‍රදේශ 160 තියෙනවා. මේක තමයි 1976 සීමානින කමිෂන් සභාව විසින් ලංකාවේ භූමිය මැතිවරණ කොට්ටාශය 160කට බෙදලා තිබෙනවා. ඒක තමයි අපිට පුරුදු ආසනය කියන එක. ඒතර ඒත් එක මේක පොඩිම කැලේ තමයි ඡන්ද කොට්ටාශය. ඡන්ද කොට්ටාශය කියන්නේ යම්කිසි පුද්ගලෙක් ඡන්ද දාන්න යන ඡන්ද මධ්‍යස්ථානයේ පීඩී. ඒ ඡන්ද මධ්‍යස්ථානට ඡන්ද දාන්න එන පුද්ගලයින් භෞතිකව පදිංචිලා ඉන්න භූමි සීමාව. දැන් පොඩි මේක. මොකද මම කලින් කියපුවා ඔබට හරි පහසුවේ මායි මඳුර ගන්න. පළාත් මායිම් තියෙනවා, දිස්ත්‍රික් මායිම් තියෙනවා. ඊළඟ අපි ගත්තොත් මොනවාද ඡන්ද ප්‍රදේශ මට්ටමේ ආසන මට්ටමේ අපිට සාමාන්‍යයෙන් කියනවා මේ පහු නැම් පස්සේ මම දන්නවා බෙලක්කඩේ හන්දේ පහු නැම් පස්සේ ඊළඟට එන්නේ ගොළුමඩ හන්දේ යන මොරටු ආසන. අර ටික රත්මලාන. දැන් දෙහිවල අපි පාලමේ මෙහෙම අපි දන්නවා මේක වැල්ලවත් බටේර කොළඹ කියලා. ඒ වගේ අපි දන්නවා. නමුත් හැබැයි අර ඡන්ද කොට්ටාශය කියන පොඩි එක මේක 13,000ක්නේ. ඒතර බොහෝලට අපිට මේක අපිට පැහැදිලිව මෙන්න මෙතනින් කියලා කියන්නේ මසට පුංචි පාරවල් ගෙවල් දොර ළඟින් යන්නේ. එහෙනම් කොහොමනම් මේක තමයි වැඩිම ප්‍රමාණයක් ඉන්නේ. එතකොට මේ සෑම ඡන්ද කොට්ටාශන අදලා අපි ඡන්ද මධ්‍යස්ථානයක් තියෙනවා. එතන මේ ඡන්ද මධ්‍යස්ථාන වල තමයි ඡන්දේ පාවිච්චි කරන්නේ. අපි 21 වෙනිදා ඡන්දේ පාවිච්චි කරන්නේ ඒක අපිට ඡන්දේ පාවිච්චි කරන ඡන්ද මධ්‍යස්ථානේ ආකාරයෙන්ම තියෙන්නේ. අපිට ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරනවා මට එතන සකස්ලා තියෙන්නේ.
මේක මේ දිගු කාලයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේ මාස ගානේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක්ද කොහොම වුණත් මේ ඡන්ද මැදයන්ට අපි යනකොට අපිට අපේ ඡන්දය පාවිච්චි කරන්න නම් එතන ඒ කාර්යාලය සකස් වෙලා තියෙනුනේ ඒ ආකාරයට ඊට අදාළ නිලධාරී මණ්ඩලයක් ඉන්න ඕන මේ නිලධාරී මණ්ඩලය අපි යවන්නේ කලින් දවසේ 20 වෙනිදා 20 වෙනිදා යවනවා අපි නිලධාරී මණ්ඩලය මේ ස්ථානයට මේ එන ඡන්දදායකයන්ට උන්ට ඡන්දය ලබා දීමට අවශ්‍ය පහ ඉඩ ප්‍රස්තාව සලස්සන්න කියලා ඔබ දන්නවා ඡන්ද අපි ඡන්දේ ලකුණු කරන්න අපිට ඡන්ද පත්‍රිකා තියෙන්න ඕනේ. ඒ ඊට පස්සේ අපි ඡන්ද පත්‍රිකා තිබුණා මදි. මේක රහස් ඡන්දයක් හින්දා මේ ඡන්දේ ලකුණු කර රහසිගතව ලකුණු කරන්න ඉඩ කඩ තියෙන මේ අවස්ථාව තියෙන. ඒ වගේ අපි ලකුණු කළා මේ කාටවත් පේන්නේ නැති වෙන්න කාටවත් අපි නවල කළා අපිට රහසිගතව ඡන්දේ ඡන්ද පෙට්ටියකට දාන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේක තමයි සරලම කාරණාව අපි මේ කරන්නේ. හැබැයි මේක අපි කියන තරම් සරල නෑ ඔතන කරන කාරණාව. ඒකට අවශ්‍ය මොකද හේතුව මේ රහස්‍යභාවය ආරක්ෂාව ඊළඟ සමබිම සහ සම අවස්ථා ලබා දීම හැමෝටම එක හා සමානව සලකන්න ඕනේ කියන කාරණාව. ඡන්දය කවුරුත් එකයි අපිට. එහෙනම් මේ සියලුම කාරණා දිහා බැලුවෙන් පස්සේ අපි ඒකේ උන්ගේ ස්වභාවය තුළ අපි ගැහණු පිරිමි කියන අපිට ඒක අදාළ වෙන්නේ අපිට ඊටසේ අනිත් පැත්තෙන් අපි කවුරු ආවත් ඡන්දදායක මෙතන ඔහුගේ භෞතික යම ලෙඩ දෝකවලින් චලනාබාධය දෘශ්‍යාබාධය ශ්‍රවණාබාධය වෙන්න පුළුවන් එවැනි පිරිසක් වෙන්න පුළුවන් මේක අපි කිසි දෙයක් මේ සෑම කෙනෙක්ම ඡන්දෙමි නාමනේ නම සඳහන් සෑම කෙනෙක්ම අපේ ඡන්ද හිමියෙක් වෙනවා ඔහුට මේ ඡන්ද මැදස්ථානය සකස් කරන්නට ඡන්ද දායකයෙක් වීමේ අවස්ථාව ලබා දෙමු ඡන්ද ඔහු ඡන්ද දායකයෙක් වෙන්න ඇවිල්ලා ඒ ඡන්දෙට දායක වීම තමයි මෙතන කියන්නේ ඡන්ද පත්‍රිකා ගන්න ලකුණු කරලා ඡන්දෙ දාන එක මේකට මේට අපි කාර්යමණ්ඩල යන්නේ කලින් දවසේ. එතන මේ කාර්යමණ්ඩලේ කලින් දවසේ යවන්නේ කවුද? මෙතෙන්ට වාහනයක් දීලා පොලිසිය දීලා ආරක්ෂාව දීලා මෙතෙන්ට යවනවා. එතන මේ ඡන්ද මැදස්ථානයේ එහෙම ගිය කෙනෙකුට ඡන්දේ නිලධාරියට වැඩ කරන්න පුළුවන් මට මේක හැදෙන්න ඕනේ. ඒක තමයි වශයෙන් ග්‍රාම නිලධාරිවරයා මේ ස්ථානය සකස් කරන විදිහට. අපිට අපි සාමාන්‍යයෙන් අපි පොදු ස්ථානයක් තමයි ගන්න. එතන මේ අපි ඡන්දේ දාන්න යන තැන කිසි දෙකේ බාධාවකින් තොරව ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් පොදු ස්ථානයක තමයි අපි ඡන්ද මැදස්ථානය සකස් කරන්නේ. එතන මේ ඡන්ද මැදස්ථානය සකස් කිරීමේ සම්පූර්ණ වගකීම එන්නේ වශයෙන් ග්‍රාම නිලධාරිවරයාට. එතන ඔහුට ඉහළින් ඉන්න ඔහුගේ ප්‍රාදේශීය ලේකම්වරයා. ඒක කොට්ටයි. ප්‍රාදේශීයවරයාගේ උපදේශසහ ඔහුගේ අධීක්ෂණය ඔහුගේ තීරණ මත සහ අපි දිස්ත්‍රික්කයේ මැතිවරණ කොමසාරිස්වරයා දෙන උපදෙස් මත ඡන්ද මැදස්ථානය සකස් කරනවා. මේ ඡන්ද මැදස්ථානයට ප්‍රවේශ වීමේ පහසුව තියෙන ඇතුලේ ඡන්දේ ලකුණු කිරීමේ කරනවානේ ආලෝකය තියෙන්න ඕනේ. විවිධාකාර අවස්ථාන් සියල්ල ග්‍රාම නිලධාරිවරයා සම්පූර්ණ කළ යුතු වෙනවා. මොකද හේතුව මේ අනිත් වෙන ඔක්කොම පිටින් එන කට්ටිය. 21 වෙනිදා මෙතන මේ වැඩේ කරන්න පිටින් එන්නේ. මේගොල්ලෝ 20 වෙනිදා එනවා. එතන ආපු වෙලේ ඉඳන් ඔවුන්ට අවශ්‍ය කෑම බීම, ඉඳුම් හිටුම් සහ අවශ්‍ය සියලු දේම ග්‍රාම නිලධාරිවරයාගේ කාර්යභාරය. ඔහු සමස්ත ක්‍රියාවලියම සම්බන්ධීකරණය කරන්නේ ඔහු. ඒත් එක්කම යන කාර්ය මණ්ඩලයේ ඉන්නවා මේ මැදිහත්වන බාරව ප්‍රධාන නිලධාරියෙක් ඉන්නවා. ඔහුගේ අණ තමයි සම්පූර්ණ මේ යටතේ ඒ අපි කියන ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති කියලා. ඔහුගේ නියෝගයට සමස්ත කාර්ය මණ්ඩලයේම පොලිස් නිලධාරියා පවා සියලුම දෙනා යටත් වෙනවා. අඩුම තරමේම ඡන්ද මැදිහත්වනට දිස්ත්‍රික්කයේ හෝ මගේ මත කොමසාරිස් ජෙනරාල් වරයෙක් මම ගියත් ඔහුගේ අවසරයක් තුල තමයි මට ඇතුළට වෙන්න පුළුවන්. මොකද සම්පූර්ණ මේක වගකීම දෙන ඔහුට. ඒ කියන්නේ ඒතරක්නේ මීටර් 500ක් දෙපැත්තට සම්පූර්ණයෙන් ඔහුගේ නියෝග අණ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක මේ හැම කරලා තියෙනෙත් මොකුත් නෙවෙයි. එතකොට මේ එක කමාන්ඩ් එකක් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. කාටත් එක හා සමානව තමයි ඔහු කටයුතු කරන්නේ. එතකොට මේකට යන්නේ 20 වෙනිදා කලින් දවසේ යන්නේ. මේ පිටත් කරන්නේ කොහෙන්ද? දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කච්චේරි නැත්නම් අපි මෙතන කාර්යාලය තමයි මේ පිටත් කිරීම එනික කාර්ය සම්පූර්ණ කරන්නේ. ඒ සඳහා කච්චේරි එහෙම නැත්තම් මෙතන බොහෝ වෙලාවට අපිට කච්චේරි ඉඩකඩ මදි. එතන අපි බොහෝට තෝරගන්නවා ප්‍රදේශයේ පාසලක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විශ්වවිද්‍යාල ගොඩනැගෙනවා ඊළඟ සමහර තැන්වල අපි දන්නවා මොනවාද මේවා අධ්‍යාපන විද්‍යාපීඨ ටෙක්නිකල් කොලෙජස් වල ලොකු ඉඩකඩ තියෙන හෝල් තියෙන තැන් තියෙනවා. ඒවා තෝරගෙන අපි ඒවැය තමයි මේ ඡන්ද මැදිහත්වනයට අවශ්‍ය වෙන සිළුම් බඩු බාහිරද කලින් දවසේ තැන්පත් කරලා තියෙන්නේ. එතෙන්ට එන්න කියලා මේ බඩු ටික දීලා තමයි යවන්නේ. ප්‍රවාහන පහසුකම් අපි සකස් කරලා දෙනවා. එස්දා රජේ රථ වාහන යොදා ගන්න මේ මදි නම් අපි පුද්ගලික වාහන යොදා ගන්න. මේ සඳහා සියලුම දේවල් සඳහා ගෙවීම් කරනවා. කරලා මේ දේ කරනවා. ඒතර
මේ අන්තිම දවසේ ගත්තොත් ඡන්ද දවස කියන්නේ ඇත්තටම 20 අපි ඡන්ද සලකුණු කරාට 21 20 වෙනිදා ඉඳන් අපේ කාර්ය මණ්ඩලයේ ඒ කටයුතු නියුක්තලා තියෙනවා. ඒතර මේ එහෙම කළා අපි ඡන්ද මැදිස්ත්‍රි ඡන්ද සලකුණු කරනවා. සලකුණු කරාම සාමාන්‍ය අපි දන්නවා ඡන්ද සලකුණු කරන්න තියෙන උදේ 7 ඉඳන් හවස 4 දක්වා කාලය. අපි මේ සෑම ඡන්ද මැදිස්ත්‍රිණ දාලා තින්නේ මේ කාල සීමාව තුලදී ඇවිල්ලා ඡන්ද දාන්න පුළුවන් ඉතින් ඡන්ද සංඛ්‍යාව තීරණය කළ දෙනවා. මේ ඕනම තැනක ওই කාලය තුල ඡන්ද සලකුණු කිරීමට ඉඩකඩ තියෙනවා හැමතිස්සෙම. ඒ ෆ්ලෝ එකේ එහෙම වෙනවා කිසි ගැටලුවක් නැහැ. එතන ඒ වගේ මෙහෙම එහෙම එදාට ඡන්ද සලකුණු කළ ඉවරනම් පස්සේ මේ 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 ඡන්ද මැදිස්ත්‍රිණේ ඉන්නවා මේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයත් තීරණය වෙනවා සමහර තැන්වල 5ක්ද 9ක්ද 12ක්ද 14ක්ද වගේ සංඛ්‍යා වෙනස් වෙනවා. ඡන්ද සංඛ්‍යාව මත සහ පෝලිම් සංඛ්‍යාව පොලි තනි පොලියද පොලිම් දෙකක්ද කියන එක ඒ මත ඒක තීරණය වෙනවා. ඒ අනුව අපි නිලධාරී පත් කරලා තියෙනවා. පත් කිරීම කරන්නේ අපේ මැතින කාර්යාලයෙන්. ඒ ඡන්ද මැදිස්ත්‍රි රාජකාරී ස්ථාන නිලධාරී සියලු පත් කිරීම කරන්නේ අපි. මෙතන කාර්යාලයෙන් ඒක ඒ සියලු නිලධාරීන්ගේ පත් කිරීම සිදු කරන්නේ ඡන්ද මැදිස්ත්‍රිට. ඒතර ඊට අමතරව මේකට සම්බන්ධ වෙනවා නිරීක්ෂණ සංවිධාන නිරීක්ෂණ මට්ටමේ. ඊට අමතරව මේ තරම් කරන සෑම අපේක්ෂකයෙක්ගම නියෝජිතව දෙන්නෙක් බැගින් මේ සෑම ඡන්ද මැදිස්ත්‍රිණයකම ඉන්න අපේක්ෂකෝ 35ක් ඉඳලා 70ක් ඉන්නවා. අපේක්ෂක දෙන්න නම් 4 දෙනෙක් ඉන්නවා එක එතන. ඊට අමතරව අපේ නිරීක්ෂණ කණ්ඩායම් වල දෙන්න බැගිනුත් ඉන්නවා. එතන මේ ඒක මේක තනිකර මේ මම මේ ඔක්කොම ඉන්න තැන පොදු විවිධ විවිධ පාර්ශ්වයන් ඉන්න තැනක් මේක. ඒ තැන තමයි හැබැයි සියල්ලේ පාලනය තියෙන්නේ අර මං කියපු එස්පීඑ මහත්තයාටද. ඔහුගේ අනට මේ සියලුම දෙනා යටත් ඔහුට පොලිසියට පවා නියෝග දීමේ හැකියාව තියෙනවා. ඒ සීමාව තුළ මේ මැතිවරණයේ නිදහස සාධාරණ පවත්වන්න යම් ආකාරයක බාධා වන හැසිරීමක් වෙනවා නම් ඊට එරෙහිව නියෝග පැනීමේ කටයුතු කිරීම බලය ඔහුට බාර දීලා තියෙනවා. ඒතර ඔහුට ඒක අපි ලිඛිතව ඔහුට විධිමත් ආකාරයේ පත්වින් ලිපියකින් ඔහුගේ කාර්යභාරය මොකද්ද ඔහුගේ බලතල මොකද්ද කියන එක අපි ඔහුට දීලා තියෙනවා. ඉතින් ඔහුට මේ දා එකපාරට දෙන්නේ නැහැ 20 වෙනිදා. අපි මීට කලින් මේ මේ දවස්වල අපි මේ නිලධාරී සංගණනය කරලා ඉවරලා ඒ එන සංගණන තොරතුරුත් එක්ක මේ මධ්‍යස්ථානයේ ජේෂ්ඨ ඡන්දස්ථානයේ තන්ත්‍ර සඳහා සුදුසුකම් තියෙන නිලධාරීන් අපි අරගෙන උන්ට මේ පුහුණුවක් දීලා කොහොමද මේක කරන්න කියන ඔහුගේ කාර්යබල කොච්චර ගිහිලා තිබුණා කියනවත් ඊළඟට ඡන්දය අපි හැමෝටම අලුත්. අපිට අවුරුදු 30ද 40ද එක්ස්පීරියන්ස් අපි මේ ඉලෙක්ෂන් 10 15 20 කරා මොනවා කිව්වත් මේ සැප්තැම්බර් 21 ඡන්දය අපි කවුරුත් කලින් කළා නැහැ. දැන් මේක අලුත් අපි හැමෝටම. ඒ හින්දා මේ හැම කෙනෙක්ට අපි හැම නිලධාරී කෙනෙක්ම අපි මැතිවරණයක් අදාල පුහුණු කරන්න ඒ නිසා. සමහර මේකට කැමතිද දැන් නිලධාරී අයියෝ අපි ඔච්චර මොනවාද මේ අපිට තව මොනවාද මේ කියලා. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේක ඔවුන්ගේ සාමාන්‍ය රැකියාව නෙවෙයි. ඔවුන්ගේ රාජ්‍යයේ සාමාන්‍ය රස්සාවෙන් බැහැර වෙච්ච අපිට ගුරුවරු ඉන්න පුළුවන්, කළමනාකරුවෝ ඉන්න පුළුවන්, TO මහත්තුරු ඉන්න පුළුවන්. තාක්ෂණික විවිධාකාර වූ වෘත්තිල යෙදෙනා ඉන්නේ. ඒක ඔවුන්ගේ සාමාන්‍ය. නමුත් මැතිවරණය කියන්නේ ඒක අලුත් දෙයක්. ඒ නිසා අපි කොච්චර දන්නවා කොච්චර ගියවත් අපි නැවත නැවත මේ පුහුණුවීම් කරනවා. මොකද හේතුව මේක අලුත් මැතිවරණයක්. කලින් ඒවායේ තියෙන අත්දැකීම් ගෙඩිය පිටින් අරගන්න බෑ මේකට. හරි මැතිවරණයේ ස්වභාවය වෙනස්. එහෙනම් මේ අපි මේ සෑම නිලධාරියෙක් උපර හැකි උපරිම ආකාරයෙන් නිලධාරී මණ්ඩලය අපි පුහුණු කරනවා. පුහුණු කළා තමයි මේ ඡන්ද මැදිස්ත්‍රි සඳ උපකාරන. මොකද හේතුව මේ කරන කාරණාව සුළු හෝ අතපසුවීමක් වැරද්දක් වීමක් තුළ කෙනෙක්ගේ ඡන්ද අයිතියට පරමාධිපත්‍ය බලයට බාධාවක් වුණොත් ඒක වගකීම කමිෂන් සභාවට තියෙන නිසා අනිවාර්යයි. ඔබේ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කරමින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පවත්වන්නට සැලසුම් කරලා තිබෙන ආකාරය හෙමත් නැත්නම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඒ ආකාරයෙන් අපි කතාබහට ලක් කළේ අද දිනේදී අපත් සමගින් බිග් ඩේ කවුන්ඩවුන් වැඩසටහනෙහි සාකච්ඡාවට සම්බන්ධ වුණු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක මැතිතුමනි ඔබතුමන්ට බොහොම ස්තුතියි. ඉතාමත් වැදගත් කරුණු කාරණා රසක් ඔබතුමන් අපත් සමගින් සාකච්ඡාවට ලක් කළා. බොහොම ස්තුතියි. මේ සාකච්ඡා මට අවශ්‍ය වෙන ඇත්තටම මේ මැතිවරණයේ කියන එක රහසක් නේ. මේක රහස එක්කම දේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව තමයි. අනිත් සියලු මේ රටේ මහ ජනතාව පුරවැසු දැනගත්තු කොහොමද වෙන ආකාරය. ඒ වගේ මේ සම්බන්ධයෙන් ඕනම ආකාරයක ප්‍රශ්න. ඒතොර මේ තොරතුරු දැන ගැනීම තුළ මේ තුළ ඔවුන්ට යම් යම් සැක සංකා කුකුස් තියෙනවා නම් ඒවා දුරු වෙන්න තමයි සියලු කාරණා ගැන. ඒ සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් ජනතාව දැනුවත් කිරීම අපගේත් වගකීමේම වගකීම අපි හොඳින් හඳුනා ගනිමින් නිරන්තරයෙන් Big Day Countdown වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඉතින් එසේනම් තවත් වැඩසටහනකින් හමු වන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.